එතකොට සිරිපාලයියේ සබන් කෑල්ලයි උද්දර දෙකයි ගිනි පෙට්ටියයි ප්‍රේසරයයි බෝල් පෑනයි සිගරට් දෙකයි එච්චරනේ ඔව් තිස්සයයි විස්සයි කමන්න නැති සය දෙන්නකෝ ඒකමගේ ලියුමත් දෙන්න සුද්දී තවඩිකින් ඒක මතක නැති වෙනවා මොනවද දන්නේ පොඩි කියලා තිබුණේ කියෙව්වේ නැහැ සිරිපාලයියේ අනේ මන් දන්නේ ලියුම කොහෙ දාලාද කියලා අඩමානයක් නැහැ අම්බ්‍රෙල්ලා ඉල්ලලා වෙන්නේ නැති මංකෝ අපේ සමුබි පිටිපස්සේ ගහක් තියෙනවා කියන ගමකට උනත් ගෙනත් දෙන්නම් කියලා මං ගේසුමානේ තුත්මහා ගොඩක් ගෙනත් දුන්නා හැබැයිට කොයි තින් සිරිපාලයියලා අපිට නම් වැට්ටා තියෙන එකක්වත් ගෙනල්ලා දෙන්නේ නැමේ අම්බ්‍රෙල්ලාද ලෝරියක් ගෙනත් දෙන්නම්කෝ කොයි තින් අපිට කියනමෑ අනේ ලියුම නම් දැන් හොයන්න බෑ සිරිපාලයියේ මං කොල්ලාම හොයලා වඩියට මෙවන්නම්කෝ ආයකට කමන්න නැ නංගී එතන පස්සේ වන්නකෝ අනේ හාමනේ හාමනේ මට හෙට උදේට පැය දෙකක නිවාඩුවක් ඕනේ මට ටවුමට යන්න තියෙන උවමනාවකට ඒ මොකටද බල ඔකේ කවුරු බලන්නේ නැද්ද අර බත් කඩේ වෙල්සන් රාලාමගේ පුතා මට රුපියල් 210ක්ම දුන්නා අර ඔර්ලෝසු ගන්න කියලා මං කිව්වා දැනට මාළඟ එකතු කරපු 40ක් තියෙනවා කියලා ඉතින් මං හෙට උදේ පාන්දරින්ම යනවා ටවුමට ඔර්ලෝසු ගන්න ඒ යකාට පිසුද බං උඹට ඔච්චර ගාණක් දෙන්න බොරුවක්ද කොහෙද උඹ රවට්ටන්න ඉතින් ඉන්නක කියනකන් හැමිනේ පණින් නැතුව එයාගේ මැරිච්ච සීයා කෙනෙක් හීනෙන් ඇවිත් එයාට කිව්වලු අහල පහල කාට හරි නැති බැරි කෙනෙකුට කීයකින් හරි මුදලකින් උපකාරයක් කරන්න කියලා එතකොට අර එයා සෙල්ලම් කරන එයාගේ බෑන්චුන් එක තව තවත් ජනප්‍රිය වෙයි කියලා ඉතින් දැන් උඹට උදේනේ සල්ලි දුන්නා ඔව්නේ 210ක්ම දුන්නා ඕ මේ ආමිනේ ගණන් කරලා බලන්න වැදගත් රහසක් කියන්න තියෙනවා කියලා එන්න කියලා තින්නේ ඕක දෙන්නලු මගේ වාසනාවට මිනිහ හිටියා මගේ ලියුම කියවා ගන්න ඕකට තමයි බං කියන්නේ සමහර අවස්ථාවල අකුරු නොදන්නකමත් වාසියට හිටිනවයි කියලා මොකද කියන්නේ ආමිනේ නෑ මුකුත් නෑ යකයකයකයකා මලයකා ලලලලලලලලලලලා මලයකා යකයකයකයකා මලයකා హలో ఇవ్వలు చాలు රූස් ලී කියලා ලෝක ප්‍රසිද්ධ නළුවෙක් ඉන්නවා. අන්න එයා නම් ඔය අස්පරේස් ගැන මෙන්න මෙහෙම එකක් කියලා තියෙනවා.
වස්පිය ගැන ඕන දෙයක් කියලා කියපු දෙන් ඔයි මට මොකෝ එයාට කියනවා මාව ඇවිල්ලා හම්බෙන්නේ කියලා එයාට මම කියන්නම් කන් දෙකේ ඇඟිලි ගහන්න අස්පිය ගැන ඒක නෙමෙයි මිලි සිරියෝ අපේ ගෙදරත් තියෙන හොඳ අස්ප නාම්බේ ඌ ඉම්පෝටර් එකේ උඩ ළඟදී ඉඳලා අන්තට්ටුවක් ඇවිල්ලා ඌ හැදුවට වැඩිය හොඳයි කොටුළුවෙක් කරන් හැදුවා උදේ ඉඳලා ඇඳේ වෙනකම් මාව කන්න හදනවා මං ඌගේ ඇඳුම් අඳිනවා කියලා තවස කියනවා මම මොකටද දුගේ ඇඳුම් අඳින්නේ මම රෙල්ලේ හොඳ රස්සාවක් කරන්න මිලේ මම මොනවාට දුගේ කේමල් ඇඳුම් අඳි තවස කියනවා නෑ නෑ මං එහෙම කිව්වේ නෑනේ මිලසන අය මට අර ඇඳුම් ගැන කිව්වහමයි මතක් වුනේ මිලසන මේ මේ කූච්චයක්වත් නවත්තන්නද මේ ගිනිදවල් ගිනි රතු ටී-ෂර්ට් එකක් ඇඳගෙන මටත් හම්බුණානේ බෲස් ලීගේ ටී-ෂර්ට් එක මම බලාගන්න ලෙඩේගේ ඥාතියෙක්ගෙන් හම්බුනේ විල්සන යට අන්නවනේ බෲස් ලීව අර චැම්පියන් කරාටේ නළුවා අන්නන්න ලීයක් නෑ ඔයි තවස මොනවා දාන්නේ හොල්මන් තවස මයින් ඇව නේද කොහෙ යන ගමන්ද කියලා අපේ බොසා ඉස්ටේෂන් කාර්යය ඉපිරිතාලේ අරන් ගියා ලිවර් එක ඉදිවිලා ජීවිතේ තාඩියක් ගන්න ඕයි ඩ්‍රින්ක් එකක් ගන්න එකත් මලයි කිව්වා ලිවර් එක ඉදිවිලා ඔන්න බලනවා ජීවිතේ අම්මේ යකවලන්න ඉස්පිරිතාලේ යන ගමාවෝයි නියම ලේපාට ලෙඩ බලන්න යන්න මරු මොකද ලෙඩට ලේත් නැහැයි කියවනේ ලිවර් කියලා මං ඒ හැම දෙයක්ම කල්පනා කරලා බලලා තමයි මේක තෝරගත්තේ එහෙනම් ඒකින්ද වෙන්න ඇති හිත අමාරුවටත් එක්ක විල්සන් අයියා හීනියට වගේ දෙකක් දාගෙන ඉන්නේ තමුසර පිස්සුදෝයි මේ තට්ටේ බලන කිරිපත් දාන මිනිස්සු අරක්ක බොනවා මෙන්න මේක මම මගේ පාඩුව අයින්සකෝ පාර දිගේ එනකොට මෙන්න යකෝ මර්තේරිස් කාර්ය පැනලා ඇදලා ගත්තේ නැත මාව යකාගේ ගුබ්බෑ ඉතින් මර්තේරිස් කාර්යගෙන් පැල්ලන්න පුළුවන් ජගතෙක් ඉන්නවද මේ මිහි පිට ඉතින් මට සිද්ධ වුණ හැමත් පුළුවන් මේ පාරේ අහිංසක මිනිස්සුන්ව බලහත්කාරයෙන් ඇදලා නම් අරසු බලන්න නෑ නෑ අයිසේ මිනිය මගේ මිත්‍රයා එහෙම කරන්නේ යාළුකමට අපොට මේ හැම බොණ්ඩ දෙන්නේ අනිත් එක කෙරුව වැරද්දක් නෙවෙයි මර්තේරිස් කියලා කියන්නේ අඳුරන ගන්න ඕන උත්සමයි තමුසි මිනිහ ගැන අහලවත් නැහැ කිව්වම් පුදුමයි අර මේ ධර්මඩුව අයිනේ පරණ බෝතල් ගෝණි කඩයක් දාගෙන අන්න මිනිහා ආ මේ අර ගෝණි කඩේ මර්තේලිස්නේ එතන හොරපලක් නෙවෙයිස නෑ තමුසි බොන්නේ එතනින්ද නැතුවයි තමුසි මොනවා කියනවද මන් හොරපලක් නේද නෑ මිනිස්සුන් බලෙන් ඇදලා අරගෙන බොන්නද අම්මා හොරපලවල් කියන්නේ එහෙමද නැතුවයි ඒක නේද මටත් උනේ බුදු අම්මෝ මීට පස්සේ හොරපොළවල් ගාවෙන් යනකොට නම් බොහොම කල්පනාවෙන් පරසම යන්න ඕනේ. ඔන්න ඉමල්දිරියෝ මත් හොඳට මත තියාගනින්. පරාද කියන්න බෑ. ඕකුණත් ගෝණියම් කාර්ය ළඟ ඕන වෙලාවක බඩු හැරු. මොකක් කිව්ව? ගෝණි මොකක් කිව්ව? ගෝණියම්. ඇයි තම්සලා ආලනේ? මිනිහද කියන්නේ ගෝණි මර්තේල්. මං කිටිද කියන්නේ ගෝණි කියන්නල්ලි අපි වුණා ආයේ කිල්ල මිනිහව අම්බුම් ජොලිපුර පපේ කොටලා තියෙන අම්මා බුදු වේවා මේ පැත්තේ මරුවා සමග වාසි මේ පැත්තේ වැඩ 50යි කිඩ 50යි මගේ අම්මෝ මු පත්‍රය වගේනේ ඔය ඇඟපුරා කොටලා තියෙන ඒවා කියෝලාව නම් එදාට ඉතින් පත්‍රය බැලුවගේ තමයි ඒක නේන්න අපි යමු මිනිහව බලන්න අපොයි බැවිල්ස නැහැ විමලපයින් ආපේක ඇඳුම් ගොඩක් තියෙනවා ඒක හොද ගන්න ඕනේ. එහෙනම් විමලදාස් අභයමුද මර්තේලිස් කාර්යය බෑදකල්ල තමුසෙට රහවලන්ඩ මිනිහාගේ අර ගෝලියම් ස්පෙෂල් කාලක් ගාලෙන්. ඔයම් මිදි දොඩන් ඇපල් වගේ දෝයි. අර වැන් ටික බඩට දාගතර. හපු බෑවිසනේ. බෲස්ලි toy 10000ව කටේවත් තියන්නේ නෑනේ. අනික ඊයේත් ඔය පිස්සු බල බේත් බීපු කාලකන්ණියක ඉස්පිරිතාලට ගෙනල්ලා මං සාත්තු කර කර ඉන්න ගමම්ම ඒක මලේ මලා අම්මපා එනේදී බස් එකේ ඉඳලා තව කාලක් අදා ගන්න වෙයි මට ඔය මරණ ගැන අහන්න බෑ අනිත් එක අපේ සංගමේ එක එක යනකොට මගේ
පපුවට දැනෙන්නේ මහ පුදුම කලකිරීමක් කොයි. විසනේ මේ ස්පිටාලේ යන ගමන්ද? නැතු ඔය වයස යන ගමන් මම මේ ස්පිටාලේ යන්න බස් එකගෙන ගන්න තමයි ඉන්නේ. මේ වෙලාව? දැන් දෙකමාරන වෙලාව. ලෙඩ බලන්න 12ට. උටා දෙකමාරක් වෙලා. මං හිතුවේ මං ගෝණියන් කාර්යාල ළඟ මෙන්තු 10ක්වත් හිටියේ නැහැ කියලා. ඔන්න බලන්න ඒකෙත් ඇති ඔය අකයි කතා කර කර ඉන්නකොට වෙලාව යනවා දැන්නේ. මා බුදුව ජාතියේ විදේ. දැයිදින් කරන්න තියෙන ආව යන ගමන් ගෝණියන් කාර්යාල හම්බ වෙලා කැමරට පෙර එකක් පාවිච්චි කරලා යන එක. දැන් ගෝණියන් කාර්යාල හම්බ වෙලා කැමරට පෙර පාවිච්චි කරන්න ගියොත් එහෙම විල්සන යන නැගිටවන්න හම්බෙන්නේ නැහැ. ගෝණියන් තියා ගෝණි කට්ට කියන්න. දැන් විසන ගෙදර යන්න. කාලා බුදියලා හැන්දරයන් ලෙඩ බලන්න. ඔව් විසන. එහෙම හොඳයි. ෂේ බස් කාර්යයද තව එක පැය කාලක් බස් එක නතර කරගෙන ඉන්න බැරුවන්. පැසෙන්ජර්ස් කෙනෙක්ගේ යාළුවත් එක කතා කර කර ඉන්නකම්. බස් එක පොඩ්ඩක් නතර කරගෙන ඉන්න බැරි. දැයින ඩ්‍රයිවර්ලා තියෙන්නේ මා පුදුම අදිසිය. එක තප්පරයක් එක දැනක ඉන්න බෑ. පිළිපණුවායි. ඒකට අපේ කාලේ. මම කල්ලිගන්නේ නාල කාල ඇඳගෙන එන කන් ඩ්‍රයිවර් කාර්යා බස් එක නතර කරගෙන ඉන්නවා දොරකොට අම්මලා මසේ ජයදී අවසර තමයි අරයක බලන් දෙන් දුවේ හැබැයි ඇඳා වෙනකම් මේ යක පණකින් ද අල්ලගෙන ඉඳීද කියන එක තමයි ප්‍රශ්න කයකට දින බලන්න වෙනස නැහැ එළයි අම්මලා යවල්ල දැඟිටින් ගෙවල්ල හැබැයි පුතු ගෝණියම් කාර්යාලයේ බුබ්බාය පව කොල්ලයි අපි දැන් යන්නේ එදිරේ යනකොට කොක්කක් දාලා අපි ඇතුළට ඇදලා අරගත්තොත් මට එහෙම දොස් කියන්නේ මේ හරිය විශ්සුද අපි නම් වඩා හුවේ නේද මචං ඉදිරිපත් කළ හැක ළඟදී දවසක් කඩේ සිරිපාලයට මාර වැඩක් වුණාලු නේද සිරියෝ? ඇයි මොකද්ද කොස්ස සර්? විල්සන් කාර්යය කෙල්ල උඹට එවපු ලියුමක් තැටෑලයා සුද්ධික පොල්ලට දීලා. ඒකෙන් ඌට උනේ මාර වාසියක් නෝනේද? මේ මෙච්චර ඉක්මනට මේ කොස්ස සර් දැනගත්ත කොහොමද? මට පොඩි එකකින් අහන්න හම්බුණාද ඉස්කෝලේදී. මාර වැඩේ උනේ සුද්ධිට. ඒකි හැදිවේ අර අසරණයාට අංචියක් අදින්න. හැබැයි ඒකෙන් ඌට උනේ ඔරලෝසුවක් අදිච්ච එකයි. සිරිපාලා නේද යවිද්දියේ? මොකද දැන් කඩේට වැඩිය මෙහෙ. මොකද මගුලකට එනවද මන් දන්නේ. මේ සස්ගාලාව සස්ගාලා කියා. අම්මා පම්මු දේවතා එළියක්ද මන්ද? කොයි වෙලාවකත් මූගේ හිමින් ගමනක් නැන්නේ. කොකටත් මගේ කරගැටේ බේර ගන්න ඕනේ මූගේ. ඇයි ඔය කරකට එකතු කරනවද? මේ කඩේ විකුණන්න? එකතු කරන? එකතු කරනවා නෙමෙයි පාගනවා. ඌට කරගැට මේනියා. බල සිරිපාලා ඔහොම හිටු. කොහෙද බල තෝ දුවන්නේ? පුත කිරිපණු ගායද මන් දන්නේ අර අර සිරිපාල හොම හිටු කොයිද බල තෝ දුවන්නේ දුවනවා තමයි අර එක්ක ලගින් නේන පිටුවද මේක කැඩිච් එකක් කියලා හොඳට දුවනවා ඕන්න මම වෙලාවත් කියන්න දැන් හරියටම 5:46 ලැග් ගමන් බට තුරුල්ලෙන් නැත් වෙනවා එපාර අයියෝ අර කීර්තිකාරයා මූට ඔරලෝසුව කරගෙන ගිහලා දැන් මු නම ඇහුවත් කියන්නේ වෙලාවට යකෝ තෝ දන්නවද තොට ඔය ඔරලෝසුව මොනි කොහොමද කියලා මෙන්න මේ සිරිපාල හිඳ. ඒ හිඳ උරුමෙන් කොටසක් මේ මනුස්සයාට අයිති. අඩු ගානේ ඔය කටු දෙකවත් ගලවලා දීපන් කොටහක් වශයෙන්. කටු නම් ගලවන්න ඕන නෑ. දැලටමත් හැලිලා ඇති. මූ දෝන දිවිල්ලට කටු විතරක් නෙමෙයි ඔරලෝසි තුනත් ඇති. බොල හිමින් දුවපිය. අනේ තෝ මොනවද මේ හැමතැනම ඇවිල්ලා හොයන්නේ? සැරින් සැරේ. මොනවත් ඔගේ හැලුනේ? දැන් කිව්වේ 5:47යි. මං ඔරලෝසුවක් ගත්තයි කියලා ඔක විනාඩි විනාඩි වෙලාව අහන්න ඕනේ. ඔරලෝසු ගත්තට පස්සේ මුගේ කන් ඇහිල්ලත් අඩු වෙලාද කොහෙද? තෝ මොනවද හොයන්නේ කියලා බොල ඇහුවේ. කර ගැටයක් වෙන්නේ නැති. ආයිමත් පාගල යන. ඒවා කොහෙද මාත් එක්ක? පන්න ඔලුගෙඩ ආයිමත් පෑගොත්. අයියෝ කොස්ත සර් උරුවට කෑ ගහන්න එපා. කර ගැට පාගන එකේ තියෙන ජොලිය මොකද්ද? හරියට රැල්ල පාගනවා වගේ කියලා හිතුවද?
මං ආවේ මේ අපේ සයිමන් අප්පුහම ගොයියා හොයන්න හාමිනේගේ පණිවිඩයකට. මේ අන් කවුදාවා ගිහිල්ලා බලපන්. නෑ. උන්ට වෙලාව කියන්න යන්න එපා. අහන්න දෙයට විතරක් උත්තර දීපිය. රයිට් රයිට් රයිට්. මේ සර්ලා කව හරි හම් වෙන්නද? විමල දාස කියලා කෙනෙක්. ඉස්පිරිතාලේ වැඩ කරන්නේ. අපි ඉස්පිරිතාලටත් ගියා. එහෙන් කව දෙකට ඕෆ් වුණයි කියලා. ආ මේ බෲස්ලි අප්පුහාමිලාගේ විමල දාස. ඔව් මිනිහා මේ සතිය 6යි 2 තමයි. මං දැක්ක පාන්දරින්ම වැඩට යනවත් කඩේ අරිනකොට. හැබැයි වෙනදට නම් මෙලහකටත් ඇවිත් ගොඩක් වෙලා. අපේ දැන් 6ටත් 10යිනේ. මේ විමල දාස කිව්වා මේ ඉස්කෝලේ මහත්තයෙකුත් නැවතිලා ඉන්නවා කියලා. හා හා මේ ඒ සර්ද මේ ඒ මන් තමයි. කොහොමද දැනගත්තේ? උගත් මෙනියා මූණින් කියන්න පුළුවන් නේද? ඒක ඇත්ත ඒක ඇත්ත. ඒක මම පිළිගන්නවා. මං විශ්වවිද්‍යාලේ හිටපු කාලේ තමයි. ඔව්. ඊළඟ අර කඩයක් අරින කතාවක් කිව්වේ. ඔව් මට කඩයක් තියෙනවා. ඉස්කෝලේකුත් තියෙනවා. ඉස්කෝලේ තියෙනවා. කොහෙද? මේ ඉන්න පොඩ්ඩක් මං ඇතුලේ ගෝලෙකෙන් අහලා එන්නම් විමලේ අඩු ගානේ පණිවිඩයක්වත් තියලා ගිහින් තියෙනවාද කියලා. හත්ලවයි අන්න කවදාකවත් නැතු විමල දාසයි උන්චිලි ඉන්ජෙක්ෂන් එකක් ගහගෙන එනවා. ඒ මොකද හැබැයි බොනියම් කාර්යයේ බඩු නම් පං කාදු යම්මපා. ඒක නම් අම්බට කිව්ව විමලයෝ. ගොනියම් කාලයෙන් බෙරලා මේ මිපිට එක කුඩ යන්න බෑ කියලා. ඒ වුණාට අර පෙරේත හම්බරය. හල නිමල දිරිය. ඌට වාසනාව නෑනේ ගොනියම් ස්පෙෂල් ඩින්ගක් බඩරවා කරගෙන. වාසනාව නැති එක නෙමෙයි. ඌට අම්මගේ දොර. මේ අපා. වාසනාව නැති එක නෙවෙයි ඕන කමෙන් මගහැරියා වෙනදන් කරන්න වෙයි කියලා. එද්දකින් ලෝභහම ඕක අපිටත් එක්ක බොණ්ඩරන් දෙන්න වෙයි කියලා එමිටම ලෙසලා ගියා. ඒකටත් එක්ක මම් මචං මම පොඩ්ඩක් ලෝස් නෑනේ. මම වියදම් කරන්න ගියාම ඉතින් ආයේ සුද්දාගේ තමයි. ඔබ දැක්කා නේද? ඈ අද වීදන් කළේ මම නෙකෝ. තොසදෙක්වත් ඇද්දේ නෑ. ඉතියාකෝ යාළුවෝ යාළුවෝ අතර කවුරු වීදන් කරපුවා මොකද? යාළුවෙකුගෙන් කණ්ඩ බොණ්ඩ මන්නම් ජීවිතේටවත් ආඩම්බර වෙන්න. අපි නිහතමානී වෙන්න ඕනේ මචං. නැද්ද? මහදේවසා? ඒක නෙවෙයි විලිසෝ. දැන් බලපන් මචං. මමවත් ඔබවත් අපි දෙන්නගෙන් එක්කෙනෙකුගේ හරි හිතකවත් තිබුණද මේ ජීනි කනවත් දහනේ නිකමට හරි එක ෂොට් එකක් හරි දාගන්න ඕනේ කියලා. නෑ ඉතක තියා මගේ සරුවාංගේ කොතනකවත් ඒ මේකත් තිබුණේ නෑ. ඒ කවර නෑ කිසිම දියක් දාලා නෑ මේකම්ම ගෙදර ගෙරි. නෑ මම කියන්නේ කිය විසෝ බෝනියම් කාර්යයේ පුදුම ආකර්ෂණ බලයක් තියෙන්නේ. ආ කොට දැන් තේරුණි. ඔන්න ඔය ටික ගිහිල්ලා අපේ මායයට තේරුම් කරලා දීප. මොකද දන්නවද? ඒ ගැන ඉස්සරගෙන ඉන්නේ අපි මේ පෙරේත කමට බොනෝ කියලා. විසෝ අපි බොන්නේ පෙරේත කමට. කාටව මොනවක් කියන්නේ බැහැ ඒවට. නැද්ද? ආ මගේ දොර නේද යකෝ? නිකන් ගියේ වනේ. උඹට පිස්සු. යකෝ මම මේ කොච්චර අමාරුවෙන්ද හොරගම් කරගෙන ඉන්නේ ලෙඩුන්ට නිින්ද යන කාලේ ඉඳලා. උඹ හිතුවද මේ හොරගම් කරන එක ලේසි පාසු ගැලියක? මට හොඳටම සූර්මජා. ඉතින් මම මේ දොර නේදාගම්. යකෝ මේ හරක උතර බුදිය ගන්න යකෝ පාර නැද්ද තොට තොට ගෑ කියලා ගත්තනෝ නේද? නැගිටම උඹට කොට්ටියක් තියෙනවද බලන්න. නෑනේ කොට්ටේකුත් නෑ. නැගිටම. එනා මේක මිරිකගෙන දීපිය උදේට. අයියෝ කා හුටා මේ වාඩියටත් ඇවිල්ලානේ.
හදිසියම මාව හොයාගෙන මෙහාට මා